ඔන්න අද තවත් විදියකට දුවන පූල් හදන්න යන්නේ මේ තියෙන්නේ කපලක් හදාලා සෝදලා අරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගොරක පේස්ට් කලවම් කරලා විනාඩි 15ක් පැත්තකින් තියලා අරගත්ත දුවන පූල් ටික ඊළඟට අපි වාදනයක් රත් කරලා ඒකට පොල් තෙල් ටිකක් දා ගන්නවා අපි ඒකට එකතු කර ගන්නවා ඉඟුරු සහ සුදුළු උණු අමු මිරි එතකොට රම්පේ කරපිංචා උළු ආල් ඇට කිහිපයක් එතකොට කුරුඳු පොතු පොඩි කෑල්ලක් අබ ටිකක් එතනින් ගියාම සූදුරු ඇට කිහිපයක් අබ ඇට කිහිපයක් ඒ ටික එකතු කර ගන්නවා එකතු කරගෙන අපි ඒකටම එකතු කර ගන්නවා බීලුණු ටිකකුත් ඊට පස්සේ ලුණු ටිකක් ටිකක් බැද ගන්නවා ඊට පස්සේ අපි මේ බැදගත් මිශ්‍රණය එකතු කර ගන්නවා අපේ දුවන පූල් ටිකට ඊළඟට නැවතත් වාදනයක් ලිපේ තියලා ඒකට අපි එකතු කර ගන්නවා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට 3-5 කුඩු මිරිස් කුඩු ගම් මිරිස් කුඩු මෙතනදී මේකට තෙල් පාවිච්චි කරන්නේ නැහැ අපි කියන්නේ කබලේ බදිනවා කියලා කබලේ තමයි මේ ටික බදගන්නේ තෙල් පාවිච්චි කරන්නේ නැතුව 3-5 සහ මිරිස් කුඩු ගම් මිරිස් කුඩු ඒවා බැද ගන්නවා කබලේ ඉතින් මේක කර වෙන්න දෙන්න එපා කර වෙන්න ඇති වෙන්න කර වුණොත් කර රසක් දැනි අමිහිරි රසක් දැනි ඒක නිසා කර වෙන්න දෙන්න නැතුව ගින්දර අඩු කරලා හොඳින් කබලේ බැද ගන්නවා අපි දැන් මස් එකට කලින් හදාලා සෝදලා අරගෙන ගොරක පේස්ට් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරලා තියෙන්නේ ඊට පස්සේ අපි ඒකට බීලු උණු සුදු ලුණු සම්පේ කරපිංචා අබ උළුවල් ඇට කිහිපයක් සූදුරු ඇට කිහිපයක් එතකොට අපිට කරාපු නැති වෙන සාල් කුරුඳු පොතු ඒ වගේ දේවල් ටික ඔක්කොම තෙලෙන් බදලා අරගෙන ඒකත් දාලා තියෙන්නේ අර ලුණු ඇඹුල් අල්ලන්න තියපු මස් එකට දැන් අපි මිරිස් සහ 3-5 බද ගන්නවා මෙතනදී ගම්බීස් ටිකක් බදිනවා මේක ගොඩක් කර කර ගන්න එපා එතකොට අමුතු රසක් එනවා
සමහරක් අය ඒකට කැමතියි ගොඩක් මේක කළු කරගත්තාම කරි එක ගොඩාක් කළු වෙනවා නමුත් ගොඩක් කළු වුණාමත් ඉතින් රසේ අවුලක් තියෙනවා මට නම් ඒක නිසා මම වැඩි බැද ගන්නෑ පුළුවන් තරම් පෙරරලා මේක හොඳින් බැද ගන්නවා නමුත් ගොඩක් කළු වෙන්න දෙන්නේ නැහැ ඔන්න කිඹුහුන් යන ගැස්ස එන වෙලාව දැන් අන්න ඒ වෙලාව වෙනකොට මේක ලිපෙන් බා ගන්න ඕනේ ඊට පස්සේ අපි මේ වැදගත් 3-5 මිරිස් සහ ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා අපේ මස් එකට පස්සේ මේක හොඳින් මස් එක්ක කලවම් කර ගන්නවා ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේක අවශ්‍ය ප්‍රමාණයට ගින්දර දාලා පිසගන්න එක තමයි වතුර දාන්න එපා මේකෙන් වතුර උනනවා වහලා තියෙන ටිකක් වෙලා එතකොට මස් වල තියෙන වතුර උනලා මේක තම්බ ගන්න පුළුවන් ගින්දර ගොඩක් වැඩි කරන්නත් එපා මස් තැම්බෙන ප්‍රමාණයට ගින්දර දාලා විනාඩි 15ක් විතර තියලා බලන්න මේක හිඳුනහම තමයි රස ගොඩක් රස විනාඩි 15ක් විතර ගින්දර ගොඩක් වැඩි කරන්න නැතුව තඹලා ඊට පස්සේ තව මදි කියලා හිතෙනවා නම් තව ටිකක් වෙලා තිබ්බත් කමක් නැහැ. ඔන්න ඉතින් දැන් දුවන පූල් එක හැදලා ඉවරයි. අර ගොඩක් අය කන්න කැමති පාට තමයි මේ පාට. ඉතින් මේ පාටට අද වැඩි නම් තිල් නම් තිබුණ නැහැ කෑලි. මස් තමයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට හදලා බලන්න ලස්සනයි. පාට ලස්සනයි රසයි බයිට් එකකට ගන්නත් පුළුවන් පත් කන්න ගන්නත් පුළුවන් ඉතින් කරලා බලන්න හරිම ලේසි ගොඩක් දඟලන්න ඕනේ මම අර දාන දේවලු බෝතලෙන් අරන් එහෙම දැම්මේ කපණේවත් නිකන් කපලා අරගෙන දැම්මේ උයනවා කියන එක මහලපු ගේමක් නෙමෙයි මචන්ලා උයලා බල බලලා ගමු